දැන් මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත්කිරීමේ බලය ලැබෙනවා තව දවස් දෙකකින්. කියන්නේ මේ බදාදා ජූලි 17 වෙනිදා ඒ බලය ලැබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා ඒ අය මේ නීතියට අනුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ මැතිවරණය අනිවාර්යෙන් පවත්වනවා නිසි කාලයේ. ඒ කියන්නේ මේ සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 16 අතර උසාවිය ඒක වළක්වමින් නියෝගයක් නොදුන්නොත් දැන් ඉතාමත් පැහැදිලි ඒ විදිය නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන්නේ නැහැ. ඒතකොට මේ නෑ ඒක ඉතින් අපි දන්නේ අපි මම නම් විශ්වාස කරන්නේ මේ අය තමන්ගේම කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් මේවා ඉදිරිපත් කරනවා කියලා ගිය සතියේ මේ සතියේ පැහැදිලිව මේ පිටිපස්ස දේශපාලන හස්තයක් තිබෙන බව අපි විශ්වාස කරනවා. ඉතින් අපි මේකට මැදහත් වුණා සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මැදුම් බණ්ඩාර මැතිතුමා. අපේ අරමුණ වුණේ අපේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම. වෙන කිසිම අයිතිවාසිකමක් බුද්ධි විඳින්න පුළුවන් කමක් නැහැ. ඡන්ද අයිතිය නැත්නම් අවුරුදු 5කට සැරයක් අපේ ජනතාවට තියෙන්න ඕනේ අයිතිය ජනාධිපතිවරයෙක් පත් කරන්න පාර්ලිමේන්තුවක් පත් කරන්න. දැන් ඒ අයිතිය සුරක්ෂිත වුණා ශ්‍රී ලංකා ජනතාවට. ඒ නිසා අපි මැදහත් වුණා. ඒකෙන් අපි ලොකු තෘප්තියක් ලැබුවා. අපේ හිස නම ආචාර කරනවා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ රටේ ජනතාව පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීම ගැන. තියෙන උසාවියට අපහාසයක් කරනවා. 5 ලක්ෂ ගෙවන්නේ කිව්වා. ඒ මේ උසාවියේ කාලේ නාස්ති කිරීම හා පදනම් විරහිත නඩුවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒක ගෙවන්න තියෙනවා මේ මාසයේ අන්තිම ඉස්සෙල්ලා. එහෙම නොකළොත් ඒකට උසාවියට අපහාසයක්. එතකොට මේ අපි මේ ආණ්ඩුවට කියනවා රනිල් වික්‍රමසිංහලාට කියනවා දැන්වත් මේ ජෝකර් වැඩ නතර කරන්න කියලා. අත් වශයෙන්ම මේවා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළා තියෙන ජනාධිපතිවරණයත් වැළැක්විය නොහැකි කියන කතාව අදත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට ලක් කරා. අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂයෙන් කියපු කාරණේ තමයි මේ පෙත්සම්කරුගේ පෞද්ගලික ස්වරූපයෙන්ම නෙවෙයි මේක එන්නේ. මුළු රටක්ම මේ පිළිබඳව බලාගෙන ඉන්නවා. ඒකින්ද අධිකරණයක් මිස්ගයිඩ් කරන එක අධිකරණයක් නොමග යවනවා අධිකරණයත් නොමග යවනවා පෙත්සම්කරු මෙතන ඇවිල්ලා. ඒ මගින් පෙත්සම්කරුගේ ක්‍රියාවක් මගින් රටක් නොමග යනවා. ඒකින්ද අපි මේ රටේ ජනතාවට කියනවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව අර්ථකථන දීලා ඇති. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ආපු වෙලාවේ අර්ථකථනය දුන්නා. මෛත්‍රීපාල සිරිසේනට අර්ථකථනය දුන්නා. ලෙනවට එදා අර්ථකථනය දුන්නා. ආයි ලෙනව ආවා. එයාට අර්ථකථනය දුන්නා. අද නීතිඥයෙක් අභියෝගයට ලක් කරලා තුන උනවටුන එයාට අර්ථකථනය දුන්නා මේක 6ක් නෙවෙයි 5යි. මේ වැරදි අර්ථකථන ගේන්න එපා. ජනාධිපතිවරණයක් වළක්වන්න කිසිම හේතුවක් නැති බව මේ වෙලාවේ අධිකරණයේ අවධාරණය කළා මේ කින පදනම් විරහිත පෙත්සම් වලින්. ඒකින්ද 19 කියන්නේ සම්මත වෙච්ච එකක්. ඒ සම්මත ඒ වෙච්ච එක පිළිබඳව කරුණු හොයන්න අධිකරණයට කිසිදු අධිකරණ බලයක් නැහැ කියලා. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ කොයි හරි ඔප්පු ප්‍රදානයකදී කියනවා අධිකරණයේ තියෙන අධිකරණ බලයේ තියෙන පාර්ලිමේන්තුවේ කියලා. ඔන්නෝම කතාවක් කියලා තුමු. එතකොට මේ අධිකරණයට අධිකරණ බලයේ තියෙන අධිකරණේ. ඒක නිසා තමයි අදටත් විධායකයා මැදිහත් වෙලා මේ සිද්ධ කරන අමනෝච්ච වැඩ ටික මේ සිද්ධ කරන ජනතා පරමාධිපත්‍යයට එරෙහි කටයුතු අදටත් යම් බැලන්ස් එකක් ඇතුව අදටත් මේ මිනිස්සුන්ට ඕන විදිහට මේ කටයුත්ත සිද්ධ වෙන්නේ වෙන මොකක් නිසා නේ අධිකරණය නිසා. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට අදත් මේ ව්‍යාකූල තත්ත්වය නිරවුල් කරාට. තවදුරටත් අධිකරණයේ හරහා මැතිවරණ ප්‍රමාද කිරීමේ ඉඩකඩක් නැහැ. නමුත් පහුගිය මාස ගණනාවක දේශපාලන ක්‍රියාදාමයන් දිහා බැලුවාම තවදුරටත් මැතිවරණ ප්‍රමාද කරන්න කුමක් හෝ ක්‍රමවේදයක් සොයාගනීද කියන එක පිළිබඳව මේ රටේ සමාජය තුළ බරපතල සැකයක් සංකාවක් ගොඩනැගිලා තිබෙනවා පූර්ව ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම. නිසා මේ තත්ත්වයේ වහාම වළක්වා ගන්නට ඉඩකඩ තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. ඒ නිසා අපි ඉතා අවධානයෙන් ඉල්ලා සිටින්නේ ඔබට බලය ලැබෙන පළවෙනි මොහොතේම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න කියලා. මොකද දින කීපයක් කලින් තිබ්බා කියලා ඒකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යම් ආකාරයකට ප්‍රමාද වෙන්න නීතියෙන් ඔවුන්ට කාලය තිබුණත් ප්‍රමාද වෙන්න වෙනත් කරුණු මේ හරහා මතු කරන්නට මැතිවරණේ ප්‍රමාද කරන්න උත්සාහ දරන පිරිස වලට ඉඩකඩ තිබෙනවා. බැලූ බැල්මට එවැනි ප්‍රවණතාවයක් බැලූ බැල්මට එවැනි ඉඩකඩක් පේන්නට නැති වුණත් අපි දන්නේ නැහැ. මොකද අපිට තියෙන පූර්ව අත්දැකීම තමයි අපි මොනතරම් මේ පිළිබඳව හඬ ගෑවත් පළාත් පාලන මැතිවරණය පාලකයන්ට අවශ්‍ය පරිදි මේ වෙනකොට අවුරුදු 2කට ආසන්න කාලයක් කල් දැමීමට ලක් කරලා තිබෙනවා. මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තත් මේ පිළිබඳව සමාජ මතයන් නිර්මාණය වුණත් පාලකයන්ට අවශ්‍ය පරිදි පළාත් පාලනය කල් දාලා තිබෙනවා. ජනාධිපතිවරණයට එවැනි ඉඩ ප්‍රස්තාවක් නැහැ. හැබැයි ඒ පළමු මොහොතේම මැතිවරණයේ ප්‍රකාශයට පත් කළොත් යම් විදියක හෝ ඉඩක් නිර්මාණය වෙනවා නම් ඒ සඳහා තියෙන අවස්ථා බලක ගන්නට අපිට හැකියාව තියෙනවා. අපි විශ්වාස කරනවා एवनी आकार क्रियाकार कठिन मध्यत्मक मतिवान को सभा सिद्धुराइल इवागे में अवधारण करोने पहुगे पदात्पाल मतिवान राज्य निलधारी मतिवान कोमस में उपदेश उपमान नोसलका मतिवान प्रमादकरण विविध उत्साह धरुआ मे जनाधिपतिवारने किसियाम खंडायमक निलधारी किसियाम उत्साह इवनी आकार उत्साह धरुओ ते पिबंध तहवरूनोत् ये संबंधे पूर्व संविधान कटियर पैफल संविधान ඊට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න බවත් මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනේ. Explore the universe.